निःशब्द 1 2 3 4 රණුවන් ආර්ජස් 260ක අයතා පෙළඹවීම විචිතාරිය හුලං කපුටු ආරච්චිගේ චකරගාන පාදුගොන් මේ දුරනරින්ද යන්නේ මේ තැනැත්තිය ගේ දොරකොඩ රෙදි වෙලේ රෙදි වනන ගමන් පාර යන සකියෙකුට නුවමනා අන්දමින් හැංගීම් කුපිත වෙන ආකාරයට නේත්‍රා දෙකින් ඉඟි බික බාලා තියෙනවා ඉතින් ඉතින් අර පාරේ ගිය සකියා මෑදියා බලන්නට ගොස් පොඩ්ඩක් ඉතින් ඔව් මෑ කිව්වේ මෑ කොටුවක් දිහාද නෑ නෑ මෑ මෑ අදී යදී බලන්න ගිහිලා ඔව් පාරේ බිම දමා ගොස් තිබූ ආනමාලු ලිල්ලක් පැයි මිලිලීටර් 250 මිලිලීටර්ද මිලිමීටර්ද අහෝ මරි 260ක් ලෙස්සා ගොස් පස්ස බිමෑනි දත් තුනක් කැඩිලා තියෙනවා නරේන්ද්‍ර යන්නේ ඔව් ඒකගේ දත් තිබිලා තියෙන්නේ පස්ස බිමෑනිච්ච තැනද එහෙමයි ඔව් මොකක් ඔව් ඒ සකියගේ තම કૃතිම දත් ඇන්ද ඊ අවස්ථාවේ ගලවලා කලිසමේ පිටිපස්ස තාක්කුවේ දාගෙන ඉඳලා තියෙනවා ඒකෙන් දත් තුනක් කුඩු ඒකෙන් පාඩුව කවනු 24000ක් නෝ ඔව් කවනු 24000ක් එහෙමයි නරේන්ද්‍ර යන්නේ යකඩෝ ඒ ගොබිලා ඉල්ලන්නේ දත් තුන දාගන්න වන්දියක්ද නැත්නම් උගේ ගමේ ප්‍රයිවට් දත් වාට්ටුවක් දාන්න වන්දියක්ද දත් තුන කාවණු 24000ක් එහෙමයි ඈ බොල රත්තරන් දත්ද එහෙමයි රත්තරන් දත් ඔ ඉතින් බොල පුරෝ හිතයෝ ඒ ගොබිලයා ඒසා විශාල වටිනාකමක් ඇති දත්ෙන්ද කටේ දාගෙන යන්නේ නැතුව අහවල් කැකිරි ගෙඩියකටද කලිසමේ පිටිපස්සේ තාක්කුවේ දාන් ගිහින් තියන්නේ සමාව අවසනේ ඒක ඉතින් ඒ සකියගේ මානව අයිතියක් නෙමෙයි ප්‍රියන්නේ ඈ මීනයන් මිදෙනගන්න බෑ පාරියන උන්ට ඉඟිපිටින පයින්ට දැන් මොකද්ද තමුන්ගේ නම කිව්වේ කෙකරගාන පාදුකෝන් කෙකරගාන පාදුකෝන් එතකොට දීපිකා කියලා කවුරු හරි අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවද ඔය ඇත්තිට දීපිකා අපි ආච්චි ඒ ඔබතුමා යව දෙන්නේ නැද සුරන් නරින්ද එක්ක මුගුළු කරන්නේ මේ තමුන්ව විත්තිකූඩුවට දැම්මේ. ඔව්. හැබැයිද මේ කියන කතාව තමුන් පාර යන මිනිහෙකුට ඉඟිවිඟි පෑවද අයතා අයුරින් කුපිතවන ආකාරයට? නරේන්ද්‍රයනි මං ඉඟිවිඟි පෑවි නේ. ඒ මගේ මූණේ හිටි. මේ බලන්නකෝ. ඔය ඇස්ගෙඩි දෙක ලොකු වෙලා කට වාගෙට ඇරිලා නාහේ උල් වෙලා දිව අඟල් දෙකක් තුනක් එළියට එන්නේ උපන් හැටිද? නෑ පුරෝයිද? එහෙමයි. ආරංචි කොල්ල බලහම් මේ යෝධියේ ගෙවල් පැත්තේ හේරෝ මිනිස්සු ඇති අත්තරපු ලිං වල වල්වල වැසිකිලි වල වල්වල පාරේ කාණු වල වැටිලා නේද යන්නේ නේ දැන් මොකද කරන්නේ මේ ඇත්තට ගඩ නියම කරන්නේ පොඩ්ඩක් හිතෙන් උඹටනේ මෙතන හදිස්සිය දැන් කෝ අර දත් කැඩිච්ච සකියද කවුද ඉන්නවද නේද යන්නේ පොඩ්ඩක් කතා කරා රම්පෙට පොරි හෙච්චිගේ ලොබාරිස් ඉදිරියට එනෝ රමුන්ද ලොබාරිස් ඕබන් දත් ටික උපදින කොටම දත් තිබ්බේ නෑ ආයිබෝ අයින්ද ඈ ඔව් උපදින කොට නම් අපේ දත් තිබ්බේ නෑ බොල පස්සේ තමයි දත් එන්න ගත්තේ නේ පොඩ්ඩක් වැරදුනනේ මොකද්ද වැරද්ද එතන නෙමෙයි දත් දෙන්නේ කටේ නේ ඕ දත් ටික වඩ දෙවාගෙන නේතු හිටු පුරව හිත ඈවල් ලොබාරි සරේජාලේනි තමු මොන කේම් මලකටද පාර යන ගමන් එක එක ගෑනු වැලවල් වල රෙදි වරන දිහා බලන්න ගියේ ආ මේ ඇටි විසිල් කොලානේ ඒක නේ අය බොයි විසිල් කොලා හේමයි හැබැයිද කෙල්ල මේ විසිල් කොලයි කියන්නේ නේ ඒ මගින් අහයි පොල් කොල කෙල්ල කිරවිලා මං හුස්ම ගන්නකොට විසිල් එක වගේ සද්දිනවා අරේ එළියට දාපු දිව මැන්න මිලිමීටර් කෝදුවත් අරන් වරෙන් ඊළඟ නඩු ආරෙදි නඩු බාණ්ඩ හැටියට යමන් හරියට හරි දැන් ඉතින් පාර වරෙන් කෝ සුරන්නරේන්ද්‍රයනි මොකද බල නඩුව කල් දැම්ම කියලා කියනවා ඇහුන් නැද්ද අනේ ඇහුණා මේ සුරන්නරේන්ද්‍රයනි ඔව් මම ඇගේ දිව මැන්නේ මේ කෝදුවේ නෙමෙයි ඇහින් ඇහින් ඔව් ආහා ඒ කියන්නේ බෝ මේ තප්පර භාගෙන් කටෙන් එළියට ඇවිල්ලා ඇතුළට ආපහු යන දිවේ දිග මිලිමීටර් වලින් මැන්න ඇහෙන් මොකද රස්සාව මයික්‍රෝ මිනින්දෝරුවෙද්ද උඹ මං කිතුල් මල් පදන් කරන්නේ ඔව් එතකොට දත් ටික කඩලා ගියේ කිතුල් ගහකින් දෙරි ගහලාද සුරන්නරෙන්ද යන්නේ මේ සකියට බලවත් අසාධාරණ
ප්‍රශ්නයක් වෙලා තියෙනවා නේ. මට වාගේ නැහැ තින්. ඈ බල්ලෝ බාරි. ඇත්ත කියනවා. තමුන් කිතුල් රා බීලා පාරේ ගමන් කරන අතරතුර, ගෙදරක රෙදිවැලක රෙදි වනවන හිටපු අංගනාවක් දැකලා එතන පාරේ හිටගෙන ඒ ඇත්තිට කෝජක් කරන්න ගිහින් ආනමාලු ලෙල්ලක් පෑගිලා දෙරි ගැහුවා. එහෙම නේද උනේ? හරියටයි. එහෙම තමයි උනේ. ආනමාලු ලෙල්ලක් පෑගුණා. තමුන් කටහනු. තමුන් කොහොමද දන්නේ හරියටම කියන්න? ඒක ආනමාලු ලෙල්ලක්ද කියන්න? ඈ නැත්නම් රත හොනර වාලු ලෙල්ලක්ද කියන්න? ආ මම කොහොමද දන්නේ? එදා උදේ ආනමාලු ගෙඩිය කාලා මමනේ පාරට ලෙල්ල වීසකලේ. හරි. කහවනු 24000ක් දඩ. පුරෝහිත? එහෙමයි මේ නරේන්ද්‍ර යන්නේ. ඈ පාදුකොණ්ඩද ලොබාරිස්තද? පාදුකොණ්ඩ. ඊළඟ නඩුව ගන්න. නඩුවංක 4263 අමා ලපචාර. කොණ්ඩයිද? අමා ලපචාරද නැත්නම් ළමා අපචාරද? නෑ නෑ මේක මේ අමා කියලා නිලියකගේ මූණේ ලපකලල් එන ආකාරයට චාරයක් නැතුව මේකප් එකක් දාපු මේකප් ආටිස්ට් කෙනෙකුට විරුද්ධව නඩුවක්. අමා ලපචාර. ඔව් මේ නඩුව නම් කරලා තියන්නේ එහෙමයි. දැකින් විතර. අමා ලපචාර. එහෙමයි යෝ. දුම නඩු මෙව්වා. ආ දැන් කොහේ අගතියට පත්විච්චේ නිලිය? නිලිය ඉස්පිරිතාලේ. එතකොට මේකප් දාපු ආටිස්ට් කෝ මිනිහා වැල්ලුවද? නරේන්ද්‍ර යන්නේ මිනිහා වල්ලන්න බෑ. මිනිහා මේකප් ආටිස්ට් නිසා මිනිහා වෙස්මාරු කරගෙන නිදැල්ලේ කට්ටි පණිමින් ඉන්නවා. ඕ. එහෙම. එහෙමයි. දැන් එතකොට නිලියට මොකද වෙලා තියෙන්නේ? ආ නිලියගේ මූණ දෙක වෙලා. කට තියෙන්නේ කනගාව. නහයයි නිකටේ අතර එක හැක් තියෙනවා. අනිත් ඇහ නම් කොහෙද කියලා හොයාගන්න නෑ. මේ කම්මුල දිහෙන් මේ ඉලටයක් වගේ එකක් මෝදු වෙලා තියෙනවා. ඕ. අම්මද බල කම්මුල දිහෙන් ඉලටයක් මෝදු වෙලා. එහෙනම් දරුණුවටම මේකප් එක දාලා තියෙනවා. දැන් මොකෑම නිලිය කියන්නේ? නිලිය කතා නෑ. වචනයක්වත් කතා කරන්න බෑ. කහවණු කෝටි පහක් වන්දි ඉල්ලනවා. එක වචනයක්වත් කතා කරගන්න බැරි වුණාට කෝටි පහක් කියන වචන දෙක අපූර්වට කියවෙනවා නේද? එහෙමයි නේද යන්නේ. ආවම් පුරෝහිත. ඔය මේකප් කාර්යය මොකද්ද කොල්ලා දින්නේ නිලියට? නිලිය ගිහින් තියනවා අලුත් පිච්චර් එකක රඟපාන්න. මොකද්ද පිච්චර් එකේ නම? පිච්චර් එකේ නම බාප්පේ ආයේ පාරක් නිවාඩුවට අපේ ගෙදර එනකොට කලින් පුංචි අම්මා නැතුව වෙන පුංචි අම්මා කෙනෙක් එක්කන් එන්න කියලා පිච්චර් එක. අම්මේ. ඕක පිච්චර් එකක් නොගහ කෙලින්ම නමටම තියලා තව වචන ටිකක් දාලා ඇල්ලුවා නම් පොතක් ගහන්න තිබ්බ බාප්පා සහ පුංචි අම්මා කතාන්දරය කියලා. හරි කොහොමෙන් හරි ඔය පිච්චර් එකට රඟපාන්න ගිය නිලියට මේකප් එකේදී මුලින්ම ෆවුන්ඩේෂන් ක්‍රීම් එකක් මූණේ උලලා තියෙනවා. වව් ඉතින් ෆවුන්ඩේෂන් ක්‍රීම් එක තමයි මුලින්ම මූණේ උලන්නේ. ඒක තමයි. නැතුව ෆයිනල් ක්‍රීම් එක උලන්නේ නැහනේ හේට්ටම කලින්. ඔව් කොහොමෙන් හරි බලාගෙන ඉඳෙද්දි මූණ නිකන් රත් වෙච්ච තෙල් ටාක්කියර දාපු පපඩම වගේ උනාලු. ඔව් ඒකම හෙමීට ගල්ලාන්ත වගේ මේකප් මෙන් දිරා මාරු උනාලු. ඔන්න බලන්නකො. දැන් එතකොට මේ නඩුව කවුද දැම්මේ? නඩුව දැම්මේ මං. බොට මොකද්ද තියෙන ගායේ මේ කොහෙවත් නැ නිලිය සම්බන්ධයෙන්. ඒ යාමගේ ඇතින් මේ නැන්දගි දුවෙක් වෙනවා ඒකයි යෝ. බෑඩ්. ඒකයි මේ ගායේ නේද? ටිකක් ඉතින් ඒ වගේ තමයි. මොකද්ද නිලියගේ නම? අමා නටාලා ගයාලා වයාලා ඩොට්. අමා නටාලා ගයාලා වයාලා ඩොට්. එතකොට වාසගමද ඩොට් කියන්නේ? නේ නේ වාසගම මරං කනගි. මරං කනගි. ඩොට් කියලා කිව්වේ අමා නටාලා ගයාලා වයාලා කියලා ලියලා ඉවර වෙලා ටිකක් කියනවනේ සාමාන්‍යයෙන්. ඒකයි ඩොට් කියලා කිව්වේ. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ එතකොට සෝරි ඩොට් වෙලාද? ඔව් ආයි රංගපාන්න නම් හම්බ වෙන්නේ නෑ. ඒ මූණින් නම් ඔව්. එහෙමනම් වහාම මාලිගාවේ රස පරීක්ෂක ලවා වාර්තාවක් ලබා ගන්නවා ඔය කියන ඔය ෆවුන්ඩේෂන් ක්‍රීම් එකේ මොනවද අඩංගු වෙලා තිබ්බ කියලා බලන්න. අපේ රස පරීක්ෂකට තව සෑහෙන කාලයකට මුකුත් රස බලන්න විදියක් නෑ ලුවෝ. දිවාප්සට් ගිහිල්ලුනේ. අයි මක් වෙලාද මිනිහාගේ දිවට? රස පරීක්ෂකයා ගින්දර වගේ හෙන උණු සෞකෝප්පය බීලා තිනෝ නිෂ්ටෝ එහෙකින් මුළු දිවම සෙට් පාච්චි. රස පරීක්ෂකයා දැනගන්න එපා දිව පරිස්සම් කරගන්න. ඈ ඉතින් කොහමද දැන් මෙලෝ දෙක රස පරීක්ෂා කරන්නේ? ඈ ඇයි පොර මීට කලින් වතාවකට මතක නැද්ද බැටරි ඇසිඩ්ද බැටරි වතුරද කියලා බලන්න දිවේ ගාලා බලලා 6 මාසයක් විතර බතෙන් කිලිබිව කන්න බොන්න බැරුවා. ඉතින් කොහමද මිනි හෝ රස පරීක්ෂණයක් නොකර නිලියට සාධාරණයක් කරන්නේ? මං කියන්නේ නරේන්ද්‍ර යන්නේ වැරදි කාර්යයක් පැනලා ඉන්නේ කී ආටිස්ට් කෙනෙක් නිසා මියා අපි යට වන්දියක් ගෙවමු.
දෙමු. වන්දියා. ඔව්. අපි ගෙවන්න. ඔව්. කීයක්ද? කෝටි පහක් ඕනේ. කෝටි දෙකක් දෙමු. හොඳ නෑනේ. මිලියක් නේ කොච්චර උනත් නේද? ඒකයි මම මේ අවසර පස්සන් දහසකට සුරන් නරේන්ද්‍ර යන්නනි. මොකද බල ගහන් දරුවෝ මේ නඩු හන වෙලාවේ? එම්මේ අපේ පුරෝහිතයව හම්බෙන්නේ සෝ කිටි කැල්ලා කැවිලා. කවුද? මාව හම්බෙන්නේ නිහිත වරෙන් හිමින් කියන් කවුද? ආ මේ පුරෝහිතයෝ. ඇවිල්ලා තියෙන්නේ අමා නටාලා ගයාලා වයාලා ඩොට් කියලා කෙනෙක්. මොකයි ඉන්නේ? ඒ ඇවිල්ලා ඉන්න කෙනා නිලියක්ද? නෑ මං හිතන්නේ. ඒ ගෑණිගේ මූණේ මුහුත් අවපෑයක් සිද්ධ වෙලා තියෙනවද? අපෝ නෑ ඉටි රූපේ වගේ. ඈ බෑද. ඈ පුරෝහිතයෝ. එවයි යන්නේ. බෑ දින් නැන්දගේ දුව වෙනවා කිව්වා නේද? ලෑත්තුනේ බාණ්ඩාගාරෙන් කාවණු කෝටි පහක් කපන්න නේ. නෑ දෙකයි නේ. දෙකයි නේ. අවුරුදු දෙකකට දඟකට. එවයි. බැංගිරි ගන්න ඔන්න මට කරන්න දෙයක් නෑ සුලන්දරේන්ද්‍ර යන්නනි වා මට පඩි පිට මාසයක් විතර නිවාඩු යන්න වෙයි හොදේයෝ ඒකයි ඔක පඩි පිට මාසයක් නිවාඩු යන්න අර අහවල් කෙංගෙඩියකටද බල මට කරන්න දෙයක් නෑ වගේ දේවල් නෙමෙයි නේ අයියෝ කඩ බල බෝ කියන්නේ අන්න ඔබතුමාගේ ආච්චි අන්තරා වෙලා අපේ ආච්චි ඔව් 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 අන්ලිමිටඩ් තප්පුරේ අංක 14න් තරග වදින දෙවරත්කලා දේවිගේ ආච්චි මෙරිලා ඉතින් මට නිමාඩු යන්නම වෙයිනේ නේ පුරාහිත එහෙමයි දේරටම කලින් මෙන්න මේක මතක තියාගනි කොන්න කෝකද මගේ දේවින්නාන්දලගේ ආච්චිලගේ වැල් නෑකන් ඔස්සේ උඹ නිවාඩු යන්න ඕන කමක් නෑ මොකද ඒ මල ගෙවල් වල මම යන්නෙත් නෑ මම යනව නම් යන්නේ අගමෙහෙසියගේ ආච්චිගේ මල ගෙදර පමණයි ඉතින් හත්තේ යන්නේ ගිය සුමානෙත් ඔබතුමාම කිව්ව නේද මේ මෙතන ඉඳගෙන ඔය දෙවනත් කළා දේවි තම දැන් මගේ අගමිසම කියලා ඒ බොට කිව්වට මං තාම නිලවසෙන් ඒක යාට කියලා නෑ නේ ඉතින් දැන් දැන් ඔය මලගෙවල් වෙලා තියෙන අස්සේ ඕවා මේවා කියන්න ගිහින් ඊගාවට ඔය මරණ ගෙදර සේරම කටයුතු ටික මට කරගන්න වෙයි. ඒක නිසා තුන් මාසේ දාන ඉවරනකන් ඉඳලා හිමීට කියමු. එහෙමද? ආව්. ඒනම් මට නිවාඩු යන්න වෙන්නේ නෑ. බමුණේ හැකරද නිවාඩු යන්නේ? හරි අගමෙහෙසියගේම ආච්චි මලා කියමු. ඔබ මොකටද නිවාඩු යන්නේ? නෑ ඉතින් එතන වැඩ කටයුතු ටික බලාගන්න වෙන මොකද? නෑ. ඒවා කරන මිනිස්සු කරගනි ලස්සනට තමුන් තමුන්ගේ රාජකාරිය කරහන් තමුන් ඉන්නේ මලගෙවල් කරන්න නෙමෙයිනේ මෙතන නෑ ඉතින් මං බැලුවේ සුරන් නරේන්ද්‍රයාගේ ගැඹීරත්වය ප්‍රාන්ත වැසියන්ට පේන අයුරින් අවමගුල් කටියට අධ්‍යක්ෂණය කරන්න ඕ ඒ මුවාවෙන් තියලා බාණ්ඩාගාරෙන් හොඳ කුට්ටියකුත් කපන්න නේද මට මගේ පපුව බැලිනවා මට ඌලන්නේ බෑ ඔය අපරාදේ මගේ බල්ලවත් ගන්න මලගෙවල් වලට වෙන් කරපු සල්ලි ඕ ඒක මං දන්නවා මට හරි හිතට අමාරු පොගේ බල්ල විශ්වාසයි මට බොට වැඩිය බල්ල නොගත්තට ඔබ ගන්නවනේ මගේ ලොකු ආතගේ මලගේ වෙලාවේ සැරසිලි කරන්නයි කියලා කහවණු 47000කට ගේම දුන්නනේ උඹ පුතු අම්ම බල්ලනේ හා පුළුවන් නම් ලොකු ආත ගෙන්නලා අහන්නකෝ ලොකු ආත ගෙන්නලා අහන්න ලොකු ආත ගෙන්නනට වඩා ලේසි උඹව පිටත් කරන එක ලොකු ආත ඉන්න දිහාවට දැන ගංගහලයට කියලා අවෝ අවෝ දැම්ම ගිහින් බෑ නරේ ඉන්ද්‍රයන්නි තව කොයි තරම්නම් වැඩ තියනෝද යන්න කලින් කරන්න ඒකනේ ආ බොට ඕනනම් ඒ කරන්න තියෙන වැඩ වැඩි කරගෙන යන්න ඕන කරන දවස ඉක්මන් කරගනින් මේ මචං මේ නෑ නෑ නරේන්ද්‍රයන්නි මේ දැන් එතකොට මේ ෆියුනරල් එක සෙලිබ්‍රේට් කරනවද නැත්නම් දැන් නැති විදියට අපේ නෙමෙයි වගේ ඉන්නවද මොකද අපි කරන්නේ දැන් මේකද දැන් ඔය ආච්චි මරිච්ච කතන්දරේ දෙවනත් කළා දේවි දන්නවද නෑ තාම දන්නේ නෑ ඊමේල් එක අරන් ආපු ගොබිලා ඒක මට දීලා යන්න කියන්නේ very good very good කොහගනින් මෙහාට ඊමේල් එක ආ මෙවිදි මේක ඔය ඊතලේ විදික්කොල්ල මේල් එක විතරක් මට දෙනු එහෙමයි ආ ආ මින් ආ දෙවනත් කළා දුවේ
මිත්තනීය කාලක්‍රියා කළ බැවින් අවසන් කටයුතු සඳහා අවශ්‍ය මුදල් මුදල් ප්‍රතිපාදන රැගෙන වහාම එන්න. මීට අම්මා වනකලා. හරිනේ. ඔය තියෙන්නේ ලස්සනට. ලස්සනට උගුල අටවල එවලා තියෙනවා ඊමේල් එක. මේ පුරෝහිත. එහෙමයි. දැන් මේ ගැන වෙන කවුද දන්නේ? කිසි කෙනෙක් දන්නේ නැහැ. Very good. Very good. දැම්ම යවපන් අසරුවෙක් මේ පයින්ඩි අරන් ආපු ගොබිලව ආපහු මාලිගයට අරන් එන්න කියලා. ඌ පයින්ද ගියේ. ඔව් 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 පාගලේ. මේ නරේන්ද්‍රයා නෙමෙයි. දැන් පොර අරන් ඇවිත් මොකෝ කරන්නේ? මිනිහව ගෙනල්ලා හොඳ රා පොටේකට අරන් ගිහින් පොවාපන් සී නැති වෙන්න. ඊට පස්සේ හෙටත් පෝලා අනිද්දත් පෝලා මේ ඊමේල් එක උගේ ඉනේ ගහලා ආයෙත් රා පෝලා ගිහින් අරලා පන් උගේ ගමට. එතකොට එහෙ උන් හිතයි පයින්ඩකාරයා රා බීලා ඊමේල් එක දෙන්න අමතක කොල්ලා කියලා. එතකොට ඉතින් මරණේ සේරම වියපෑදන් උම්ම කරලා හත් දවසේ දානේ දීලා ඉවරලා තියේ. අපිට තියෙන්නේ අපි නම් ඔය ගැන විත්‍යක් සටහනක් අන්දෝ සංසාරයක් දන්නේ නැත කියලා පස්සේ විත්තෝපෙලා ටෙලිග්‍රෑම් එකක් ගන්න විතරයි. ඊට වඩා හොඳයි තුන් මාසේ දානෙට ඔය තැඹිලි වලක් දෙක හියවනෝ. හනේ මන්දා. අපි මලක් තිකින් ඔච්චරනේ. දැන් බොට මොකද්ද තියෙන දැවිල්ල? නෑ ඉතින් ඔබතුමාගේ නෑ යෝනේ. ඒකයි. මගේ නෑ යෝ. එහෙමයි. නේ ඒ විදියට බැලුවොත් මේ මුළු ප්‍රාන්තෙම ඉන්නේ මගේ නෑ යෝනේ බොල. ඔව් ඉතින්. ප්‍රාන්ති හැම මැතිවරණ ආසනීයකම කුමාරිකාව මේ තප්පුරේ ඉන්නවා කියන්නේ. තව අවුරුදු 10කදී ඉතින් මුළු ප්‍රාන්තෙම නෑයෝ තමයි. ඕයි. ජීව විද්‍යාත්මකව හිතලා බැලුවොත් උඹ කියන එකත් හරි තමයි පුරෝහිත. නිකන් හරි නෙමෙයි නරේන්ද්‍රයාදනි. හරියටම හරි ඕ. ඒක නෙමෙයි සුරන් නරේන්ද්‍රයාදනි නෙමෙයි. කොච්චර උනත් ජීවනක් කළා දේවි දැනගත්තොත් එයාගේ ආච්චිගේ මරණේ එයාගෙන් වසන් කළා කියලා මෙතන දුම්මල වරම අරගෙන දෙවනක් කරයි නේද? හෑ? හිතනවාද එහෙම වෙයි කියලා පුරෝහිත? නැතුව? එහෙමනම් ඔය ගැන විත්‍යක් සටහනක් නොකිය දෙවනත් කළා දේවිට මෙහෙට සැපත් වෙන්න කියහන්. මොකෝ සුරෙන් නරේන්ද්‍රයන්නි මගේ ඉන්නේ කිව්වේ? දෙවනත් කළා. කොහමද ඉතින්? ඉන්නවා ඉතින් ආතල් එකේ ඉන්නව නේද? ළඟදී ගෙවල් පැත්තේම ගිහින් නෑද අයියෝ? එහෙම බල්ලෙන්ට එහෙම ආස නැතයි. අපෝ මතක් කරන්න නරේන්ද්‍රයන්නි, අපි නෑයෝ මහ ඉරිසියාකාරියෝ. ඔව් කොම් කැමති නෑ නරේන්ද්‍රයන්නි, මම්මි මාලිගාවේ සැපල ජීවත් වෙනවට. මන්න යන්නේ නෑ එකෙක් මලක්. එහෙමද? මේ ඔබතුමීගේ ආච්චි. ඒ පුරෝහිත, ඔය පඩික්කම කිට්ටු කරන්. සුරන් නරේන්ද්‍රයන්නේ නිකල ගහන්නද? නෑ පඩික්කම බොගේ ඔළුවේ හලන්න. මොම්මාරේ. නෑ මම්මි කියන්නේ කියන නරේන්ද්‍රයන්නේ මේ අපේ දෙවනත් කළා දේවියගේ ආච්චි මේ ළඟදී මට හම්බ වෙලා බෑන්න බැනිල්ලක් මේ දෙවනත් කළා දේවින්නාන්සෙට. ආයේ ගම පැත්ත බලාට යන්නේ නෑ මන්නම් ඒ
බැලපු බැනිල්ලට අම්මපා ඉකේ කියපු බලු කතා ටික එහෙමද ඈ මං දැන් යනවා අපේ ආච්චිව හම්බ වෙලා ඌක ඇත්ත දහන්න ඇයි අප්පා හරියටම හරිනේ වා ගමක් කෑමමන දැන් ඉතින් සේරම අතේ මාට්ටුනේ යගගේ වෙහිල්ල දෙවනත් කළා දේවි ගමේ අනේක වලක්කනු නැත්තම් මේ දැන් ඩොට්ට දානවා බොගේ රස්සාව නැති කොල්ලා ජස්නව් දැනගන් ජස්නව් මලා අටුව කැරකෙන්නෙම මට අවාසි විදිහට රුයිතට මෙනි ඔල hina wenne ඔන්න සුරන් නරේන්ද්‍රයන්නි මම දෙවනත් කළා දේවින්නාන්සේ ආච්චි හම්බ වෙන්න ගමේ යන්නේ නැවතුවා ඇතියන්ත නැත්තං එම ආච්චිගේ මලගේ අතේ මාට්ටු වෙලා මෙයා මෙතන දෙගානටයි ජීවතුන් අතර ඉඳද්දි උන්නද මලාද කියලා නොබැලුවට මලාට පස්සේ එතන ගිහිල්ලා මෙයා ලෑස්ති වෙයි ප්‍රාන්තේ පාලකයාගේ අගවිසෝ බව ගමටම අඬ මෙර ගන්න ඕන්න නැතුව මේ ආච්චිගේ මරණයට ශෝක වෙන්න නෙමෙයි ඉතන රේන්ද්‍රයන්නේ ඕන්න ශෝකද බොල මලගේ අක්කස්සේ හරි තමන්ගේ බල පුළුවන් කාර පට්ටන්දරේ ගමට ගියා ගන්දයි ඔය අපේ විලම්බීත වලට ඕන කරන්නේ ඔව් ඉතින් ඇයි ඔබතුමා ඔය දැක්ක දුටතන ඔය විලම්බීත කාව කට කට දේවින්නාන්සලා කි ආ සමාවෙන්න දේවින්නාන්සලා කරතියන් එන්නේ එහම තමයි වල මගේ හැටි ඒක නෙමෙයි කොහමද අර අම්මන්ඩි ආච්චි බලන්නේ අනේක වලක්ක ගත්තේ බෝ මං කිව්වා කසීසලුත් අරගෙන කාශ්මීර් ප්‍රාන්ත ටිපක් ඇවිදින්න ඔබතුමා දෙවනත් කළා දේවින්නාන්සව හිත එක්කන් යන්න ඉන්නේ කියලා මොක කෑවනේ මාළු කෑලි හතම බෝ මොකටද බොල ඒ ඕන් නැති ගොන් කතා කියන්න ගියේ බෑ නරේන්ද්‍රයනි අර සමයම නවත්ත ගන්න වෙන මොන මොකක් කවුරු සමීර මොන සෝරි සෝරි දෙවනත් කළා දේවි දේවියෝ ඒ කිමෙරින්න හදනවා මේ දැන් ආච්චි බලන්න යන්න ඕනේ කියලා ඕ බගේ වාචාල කතින්ද නෙමේ සේරම දැන් ඉතින් මෙතර සේරම වැඩ දාලා පළකෝ අර නාකි එලිච්චි දක්කගෙන කාශ්මීර් පාන්තේ හීතල ගන්න අනේ මියාගේ ගොම් පුරෝ හිතේක් මී ඔබතුමාට යන්න අමාරු නම් කියන්න මන් දෙවනත් කළා දේවි එක්කගෙන යන්නම් කාශ්මීර් පෙන්නන්න ඕ කාශ්මීරේ කාශ්මීරේ නෙමේ එක්කම් පළ පුළුවන් නම් බොගේ ගෙදර ඕන් ඔහම කේන්ටි කිය වෙලාවක ඔබතුමා මට ගෙදර එක්කම් පළ කිව්වය වර්ජිනිකා දේවි නේ වර්ජිනිකා දේවි නෙමේ බොල වර්ජිනිකා දේවි අන්නේ කිතම ඔව් ඒ තාම අපේ ගෙදර ඉන්නේ යානි මියාවත් එක්කන් ගියාට තමක් නැත්තේ දැන් එතකොට හැබැයි නරේන්ද්‍රයන්නි මට පඩි දෙකක්වත් ඕනේ වෙයියෝ ඒකයි කටවහගෙන ගින් එහෙමයි බෝ කිව්ව ගොන් කතාවට හරියන්න දැන් ඉතින් ලෑස්ති කරපන් මටයි දෙවනත් කළා දේවිතයි කාශ්මීරේ ඇවිදින්න යන්න ටිපක් ඔය තියන්නේ එදනි මේ තරහ අවසන් නරේන්ද්‍රයන්නි නෙවේ මේ මාත් එන්නද ගයිටට ගයිටට හා වර ගයිටට නෙමෙයි බයිටට මේ මේක මතක තියාගනින් ගොන් කපුටෝ එහෙමයි මේ අපි යන අදි සුකෝප බෝගී ට්‍රිප එලටම එන්ජොයි කරන්න ඕනේ අත දිගහැරලා විඳන් කරන්න ඕනේ දැනගන්න එහෙමයි මේ ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඊට අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන අඩුවක් නැතුව වෙන් කරන්න කියලා මම බාණ්ඩාගාරේ මහලේනට අන කරන්නම් එල්ල කිරි හා වරේවා ඉංගිරි පපට කරට පාටි පටපට පටටපා මේ නරේන්ද්‍රයන් නෙමේ මල ගෙදරට වියදම් කරනවා වගේ දෙගුණයක්වත් යයි නේද මේ ත්‍රිපට හා මේ පාණ්ඩාගාරට දැනේ නේද ටිකක් නෑ එහෙම වෙන්නේ නෑ මම මේ ත්‍රිප යන්නේ අවුරුදු දෙකක බොගේ පඩිය කප්පාදු කොල්ල බව දැනගන් මී හරක පාටි රොයි මාතෙක එනවාද සිරියවති නංගි ඊමාතෙක ආ සුරනරින්ද්‍රයන්නි මොකෝ මේ පරක්කු ඉක්මනට එදගන්න යන්නේද කොහෙද බා අයියෝ මරුමියානම් ඇයි මතක නැද්ද අදනි අර ගිනිගම් ප්‍රාන්තයේ ඔබතුමාගේ අතින් පොකුරු කසාද බෙන්දිල්ල සිද්ධ කරන්නේ පොකුරු කසාද බෙන්දිල්ල ඔව් ගිනිගම් ප්‍රාන්තයේ ඉන්න කසාද ලියාපදිංචි නොකරපො ලිවින් ටුගෙදර් හිටපු ජෝඩු ගින්න නීතිය අනුකූලව කසාද බන්දර දවස හදනි මල්ලසේක කියන්නේ බෑ ඒක තමයි කියන්නේ යමන් යමන් කසාද මණ්ඩපේට ඔහොම සරුම් පාංගන පිටින්ද යන්න හදන්නේ කෝ දාගන්න සලු පිරි ඒකත් කොහමද සලු වඩනේ සලු වඩනේ සලු වඩනේ අන්න රෙදි සාප්පුකින් සලු වගේක් උස්සලා අන්න ඉන්නවා ගස්
ඔයයිති ගම කාලනේ. ඒකද නෝන්ඩි හතයිනේ දැන්. දැන් ඔන්න ඔය මොකක් කරි ඇදරිද්දක් කරි ගමක් නෑ පතුලෝගෙන ඉන්නකෝ. හිටහන් ගොඩින්ගා. පේනවද තුරන් නරේන්ද්‍රයන්නේ ඉන්න සෙනග? එම තමා බොල ප්‍රාන්තේ නරේන්ද්‍රය සැපත් වෙනවා කිව්වහම දැක බලා ගන්න සෙනග එනවා. කිහෙම්මල මං අඬ බෙරයක් යව්වා. පොල් කිලෝ 1යි, හාල් ගෙඩි 2යි දෙනවා කියලා එන සැලටම අන්නේ ගයෝ. පොල් කිලෝ 1යි, හාල් ගෙඩි 2යි. ඕ හයි. නෑ හරි ඒක වෙන්නේ නැති මේ අසු කියලා සෙනග. එන්නද සුරන් නරේන්ද්‍රයා සමග තේජෝ බල පරාක්‍රම පුරෝහිතයා සැපත් වෙනවා කියලා. ගප්පයි නෑ අප්පා. මේ කිව්ව වාක්‍යෙ මොකක් හරි දෝෂයක් තියෙනවා වං. තේජෝ බල පරාක්‍රම කියන වාක්‍යය කියවෙන්න ඕනේ මගේ නමට ඉස්සරහා ඉන්නේ වං. හරි ඉතින් ඒක තමයි මගේ නමට ඉස්සරහින් එක කිව්වේ. ඈ? ඔව්. එහෙනම් මගේ කනේ දෝෂයක් වෙන්න. හරි හරි දැන් ආපු වැඩේ කරලා ඉමුකෝ. ඔය මුලින්ම කසාද බඳින්න ඉන්න ජෝඩුව එමු බලන්න. දෙකයි ආදර ලාගේ ලිලිපොල් ලිලිපොට් සහ උමම්මි කැහෙත ලාගේ චූර්ණික අකේපත්තු ඔය මනමාලි ඉදිරියට එමු බලන්න. පොල් ලිලිපොට් මේ ළමයා අල්ලගන්නවා සුරන් නරේන්ද්‍රය කතා කියන්නවා. ගුඩ් ඊවනිං මයි ඩොට්. හරි 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 ගුඩ් ඊවනිං ගුඩ් ඊවනිං. දැන් එතකොට කතාදල බැන්දට එක දරුවෙක් ඉන්නව නේද? එකක් නෙවෙයි හතක් ඉන්නවා. ආ එහෙමද? කොහේ එතකොට ඉතුරු ළමයි ටික? ලොකු දුවත් දෙවිත් ඉන්නවා එයාගේ මිනිහත් ටික අද මෙතන බඳින්නේ. අනිත් පස් දෙනාම පැනලා ගියා. ඊළඟ අවුරුද්දේවත් මේ ව්‍යාපෘතියට එයිද මන්දා. හැබැයිද? ඔව් ඉතින් අම්මගේ ආරයට නොගියා නම් ඉතින් නොටිච්චිගේ දුව වෙනවනේ නේද? ඒක තමයි. කො ළමයි හත් දෙනාගේ පියා එනවා ඉදිරියට. කතාද බඳින්න කලින් අවවාදයක් දෙන්න තියෙනවා මට. ඉතින් බලන් ඉන්න. දෙකල් ආදරලාගේ පොල්ලලි පුට්ට එනවා ඉදිරියට. මං ඉදිරියට ආව කියලා වැඩක් නැත. මං ළමයි හත් දෙනාගේ තාත්තා නෙමෙයිනේ. හැබැයිද? මල් හතයි ගියෝ. එහෙමයි. ඒ කියන්නේ tamum මේ දරුවන්ගේ සුරකි පියා විතරද? එමත් නැහැ ඉතින් උන් උන්නේ පාඩුවේ හිටිය මම මේ පාඩුවේ හිටියා. ඔව්. මපා. ඇගෙල්ලි. මොකද්ද නම කිව්වේ? චූර්ණිකා අතේපත්තු. චූර්ණිකා අතේපත්තු. දැන් එතකොට අද මේ ගොබිලාව බැන්ද කියලා වැඩක් ඇත. ළමයින්ගේ උප්පැන්න තහතිකවල පියාගේ නම කියන තැනට කාගේ නමද යොදන්නේ? ඒ පොල්ලිලි පුට්ගේ නම දාමු. මියා ඒකට කැමති වෙච්ච නිසායි කිසිම දේවදෙක් නැතුව මම මියාව කසාද බඳින්න කැමති වුණේ. ඈ මොනව කියන්නේ? එහෙම නැත්තම් tamunga බඳින්න මියා එනකොට දේවදෙක් අරන් එන්න ඕන කියලා tamun කියන්නේ. නැතුව දේවදෙක් නැතුව නිකමිනිය මොකදද? දේවද tamun නේ දෙන්න ඕනේ මිනිහට. ඉතින් ඔය හත් දෙනෙක් මැදිද දේවදෙක්ට? ඔව් ඒකත් ඇත්ත. දෑවැද්දන් නෙමෙයි මේක වසංගතයක්. පුරෝහිත ගණින් මේ දෙන්නගේ කසාදේ අනුමත කොල්ලා දාන්න. හරි මෙන් දිනවා. ඕන් අනුමත කොල්ලා අස්සන ගැහුවා ඈ. හරි දැන් ගමු බලන්න කහවණු 500ක් දාපු ලියුම් කවරේ. මේ මොකටද බල ලියුම් කවරයක්? ඇයි රෙජිස්ටර් ගාස්තු? කවුද කිව්වේ අද දවසේ රෙජිස්ටර් ගාස්තු ගන්නවා කියලා? අද මේක නොමිලේ කොන්න උස්ව යන්නේ. අයියෝ නොමිලේ කොළහම කොහමද හාල් පොල් නිකන් දෙන්නේ? අපි වැසියන්ගේ සල්ලි වලින් මයි සියන්ත තෑගි මොගෙදෙන්නේ. එහෙමයි මේ පුරෝහිත. හා ඒ උනාට පුරෝහිත. ඔබතුමා කට වහගෙන ඉන්නකෝ. කරවයින් සාමාන්‍යයෙන් කසාද බඳින්න කහවණු 1000ක් යන්නේ එකේ 500ට ලැබෙද්ද? ඔය හුඟ දෙනෙත් නීති අනුකූලව කසාද නොබෙද ඉන්නේ. ගාස්තුව වැඩි හින්දානේ. ආ ඕනගේ හැම්මලා. හාල් කිලෝ 2ටයි පොල් ගෙඩියටයි ඕන්නම් කහවණු 1000ක් යයිනේ. එතකොට ඉතුරු කහවණු 490ම ඉතින් භාණ්ඩාගාරෙට නෙව. ආ ඒකත් හොඳ හොඳ හොඳ. ඔන්නන්න ඉතින් පීඩන්න හදනවා. ඉතිරි කහවණු 490 කොහෙද භාණ්ඩාගාරෙට? ඉතිරිය ඒක මටනේ. ඔබතුමාටත් ඕනේ නම් ඒකෙන් කහවණු 100ක් දෙන්නම් ඉතින් ඈ. මේවා පොත්වල සඳහන් වෙන ගණුදුනේ නෙමෙයිනේ. මේවා මගේ අන්ඩර් බ්‍රවුන් ප්ලේන්. ඕ බා උල දිනා දැනගම්මම. උපරිම කහවණු 10යි අය කරන්ට අවසර දෙන්නේ. ඒකත් අර පොල් ගෙඩියටයි හාල් කිලෝ 2ටයි විතරයි. ආ අනිත් ඒවා නිකන් ෆ්‍රී. මල නිකන් ෆ්‍රී? මදේ මං සල්ලි වලට ෆ්‍රී බඳන්න හැදුවා. අයියෝ. ඕ හැදුවේ මේ මංගල්‍ය ඇස්සේ හොඳ ගානක් කපන්න නේද පුරෝහිත? අනේ මන්ද ඔබතුමා හොඳ නරේන්ද්‍රෙක් උනාට ජීවිතේට
හොඳ පුරෝහිතයෙක් නම් වෙන්නේ නෑ අම්මපා. ඒ කියන්නේ පුරෝහිතයෙක් නම් ජරාව කන්න ඕනේ කියන එකද? නැත්තම් පුරෝහිත ජරාව කන්නේ නෑ කියන්නේ. ඌර කේක් කන්නේ වගේ කතාවක් නේ. හම්මේ පුරෝහිත. ඒක. උඹ ඊයේ ලෑත්ති කොල්ලා තිබිච්ච අර කතාද වැන්දිලි ව්‍යාපෘතියට අස්සන් කොල්ලම මගේ පණ ගියා බං ඇඟිලි දෙකේ. සුවල්ප ජෝඩු සංඛ්‍යාවක්ද බං කතාද වැන්දුවේ. එහෙම තමයි නරේන්ද්‍රයන්නේ. ඈ හාල් කිලෝ දෙකයි පොල් ගෙඩියයි නිකන් දෙනවා කිව්වහම කලින් බඳපු වුණොත් ඇවිත් තිබ්බා අපිට බඳින්න. ඕ ඒකත් එහෙමද? ඔව් ඉතින් වතාවක් බඳපු අය ආයෙමත් ඒ ජෝඩුවම බඳා කියලා වරදක් කියන්න බෑනේ. කතාදේ රීපැස් වෙනවනේ නේද? ඒ වුණාට නරේන්ද්‍රයන්නේ මං එක්දින ව්‍යාපෘතියකින් හම්බ කරන්ට හිතන් හිටපු කහවණු කන්දරෑවට ඔබතුමා උදැල්ල දැම්මනේ. ඒයි මඩකට ලාටු. ඔව් බොල පුරෝහිත ලද දෙයින් සතුටුෙන්ට පුරුදුයන්. සතුටුෙන්න ඉතින් ලදදයක් තිබ්බේ. සතියක් ගන්න දුන්නේ නේ. නොමිලේ කතාද බන්දනවා කියලා පෝස්ටර් ගහලා අයකොලහම හරියනවද මීමෝ? කවුද නොමිලේ බන්දනවා කියලා පෝස්ටර් ගැහුවේ? ඇයි බොමනේ කිව්වේ නොමිලේ බන්දනවා කියලා පෝස්ටර් ගැහුවා කියලා? මං පෝස්ටරේ ඩිසයින් කළේ නෝ නොමිලේ කසාද බන්දනු ලැබේ කියලානේ. නෝ නොමිලේ? ඔව්. ඒ මොකද්ද බා ඒකේ තේරුම? ඒ කියන්නේ කවුරු හරි ප්‍රශ්න කළොත් නෝ අකුර ප්‍රින්ටින් මිස්ටේක් එකක් කියලා කියනවා. හරිද? නීතියට ගියොත් නෝ නොමිලේ කියන්නේ නොමිලේ නෙමෙයි කියලා පුකන්නවා. අන්නේ වයි මේ පුරෝහිතයාගේ වැඩ. ඉතින් ඉතින් ඕනෝ ඕකනේ ඉතින් කරන්න බැරි. අංගලාවක් ඇවිත්ින්න ඔබතුමාව බැහැ දකින්න. අවුරු කවුද කියලා නම් මං ඇහුවේ නෑ. මේ වැඩකට නැති අංගලාවක්. හරි ඉතින් බෝ බලන්න එපැයි. ඒ ඇත්තනම් කියනවා එයා හතර වතාවක්ම කොහෙද පිට මේ විවාහක රූරකින් උනාලු. උඹ ගමේ වෙන්නේ නැති ඕ. අපිට මොකටද ඕවා කියලා මේ මං ගණන් ගත්තවත් නෑ නරේන්ද්‍රයන්නේ. වැඩන්නේ නෑනේ නේද? කන පලා ගන්න නැතුව කැන්දන් එනු මායි දිරියට ඇත්තිව. හරියටම හරි. නරේන්ද්‍රයන්නේ. අතිකාල දීම නම් මදි කියලා පාරම්පරික ගල් වටු වගේක් ඇවිත් ඉන්නවා මේ. උන්ටත් ඉන්න කියන්නේ මේ ගමම්ම. බයින. මේ වෙලාවේ අතිකාල දීමනා කතා කරන වෙලාවක්ද? ඒ කුන්ට ලබන සතියේ එන්න කියපන්. ලා නැත්තම් ඕන්නේ. ඔහ මිතා උන්ට කහවනුව වැඩි කරාම පැයට සාකච්ඡා ඕන්නේ. Good morning වේවා සරන් නරේන්ද්‍රයන්නේ. මෝනින් වේවා මෝනින් වේවා. මේ ඉතින් දැන් මොකෝ මේ අංගනාව වාදල පැත්තේ? සරන් නරේන්ද්‍රයන්නේ. මං අපේ ගමේ හතර පාර පිට විවාහ කරූ රජිනෝනා. වැට මේ ජජ් බෝඩ් එකේ හිටිය ජීවිතේටම ගෑණියෙක් දැකලා නැති හරක් එකක්ද? මකටව මං පුරෝහිත. පුරෝහිත ඉල්සියයිද මණ්ඩා. ඔය සුකුමාලිගේ නම කොහොමයි? අහමගේ නමද? ආ රත්තරනේ. නම තමයි ඇහුවේ රත්තරනේ. නම තමයි කිවි රත්තරනේ. නෑ රත්තරනේ මම ඇහුවේ ඔයාගේ නම. ඉතින් ඒක තමයි කිවි රත්තරනේ. අනේ මේකගේ නම රත්තරනේලු. ආ රත්තරනේ. හරි හරි ඒතෙන් රත්තරනේ. මොකෝ මේ වැත්තේ? මම මගේ වියදමින් නැරෙන්නේ යන්නේ. ආ අපේ ගමේ ආරෝග්‍ය ශාලාවක දැන් යන්නේ. අන්න හොඳයි. මං එන්නම්කෝ පළවෙනි ලෙඩ හැටියට ඒක විවෘත කරන්න. අන්න ඔය කිව්වේ මෑ පුරෝහිත. එහෙමයි. උඹත් ලෑස්ති වෙනින් හොඳ වෙයින් ලෙඩක් හදාගෙන මේ රත්තරණයේ රෝහලේ නතර වෙන්න යන්න. අම්බෙන්නේ නෝනේ නරින්ද්‍රයන්නි. දැන් ඔබතුමාට හැදිලා තියෙන ලෙඩේ හොඳටම ඇති. මටත් එක්ක හත් අවුරුද්දක් සෙම වාට්ටුවේ රගින්න. අම්බෙන්නේ නෝනේ නරින්ද්‍රයන්නි. දැන් ඔබතුමාට හැදිලා තියෙන ලෙඩේ හොඳටම ඇති. මටත් එක්ක හත් අවුරුද්දක් සෙම වාට්ටුවේ රගින්න. පුරෝහිත. එමයි. කඩබියාගෙන හිටු කිව්වේ. එමයි. සරන් නරේන්ද්‍රයන්නි. මම මේ මගේ වියදමින් හදන්න යන ආරෝග්‍ය ශාලාවට ආ ඔබතුමාගෙනුත් පොඩි උදව්වක් ඕනේ. ආ
පව් කියන්ට රීදේවි හපොට් එකක් දෙන්නම් නේද මේ කවුද නරත්තරනේ නේ නෑ බුරුවෙට නරේන්ද්‍රයන්නේ ඔය තියෙන ඉස්පිරිතාල මද මොකටද තව ඉස්පිරිතාල නෑ ආරෝග්‍ය ශාලා හැදිච්ච තරමටයි ලෙඩ්ඩු අඩු වෙන්නේ අන්නේ එකනේ නරේන්ද්‍රයන්නේ තමන්ට සල්ලි තියෙයිද ඉතින් ඔව්ව කොරන්ට මේ කවුද රත්තරනේ ඒ මං හතරවතාවක් මරූප රාජිනී තරගෙන් දිනාපු වෙලාවේ මට හම්බ වෙච්ච සල්ලි කන්ද හරිම හොඳ ළමෙක් නේ නෑ ළමෙක් නෙමෙයි ළමයින්ගේ අම්මගනේ දැන් මොකද අපෙන් කරෙන්න ඕනේ මේ සත්තරනේ මේකයි නරේන්ද්‍රයන්නේ ඔව් ඉස්පිරිතාලේ හදන්න ඉඩම් කෑල්ලක් තමයි ඕනේ ඉස්පිරිතාලේ හැදින්නට අවශ්‍ය කරන දෙවදණු ටිකත් කැලෙන් කපලා ඉරලා ගෙන්න නැත්නම් පොමිට් එකක් කොහොනේ එන්නේ මේ පොමිට් එකම ඔව් මේ පුරෝයියා ඔයාලා මහ ඉරිසියාකාරී අනේ මගේ නෑනේ ඔය ඉරිසියා වැඩ ඉස්පිරිතාලේ හදනවට ඉරිසියා ගන්නවා කියලා කියන්නේ ළමයෝ හෙම්බිරිසාව හැදිච්ච එක කොත්තමල්ලි තම්බනවට අකමැති කිව්ව වගේ වැඩක් නේ මං කියන්නේ ඔව්ව බොරු වැඩ අනේ හයි හරි දැන් මෙච්චර යහපත් වැඩක් කරන්ට තටමනකොට කොහමද ඒක බොරු වැඩක් වෙන්නේ කොහෙද ඔය තරම් ලෙඩු ඉන්නේ ඔබ තුමාගේ ප්‍රාන්තේ වැසිය හොඳට කාලා වීර සන්තෝෂෙන් ඉඳෙද්දි කොහමද ලෙඩු වෙන්නේ අන්න ඒක මට කියන්නකෝ මට වෙන්නේ පුරෝහිත උඹ මානසික රෝහලක නතර වුණොත් තමයි හොඳ මේ රත්තරනේ මේ ඔය ආදන ඉස්පිරිතාලේ මෙන්ටල් වාට්ටුවක් එහෙම නැද්ද අපේ මේ පුරෝහිතයව නතර කරන්න ඔබ යමංකෝ අප්පා මේ බලමුකෝ අන්තිමට මෙන්ටල් කාටද කියලා ඇයි අප්පා සරෙන්දරින් දියනනි පාට විලි වීනදි ගම හන්දියද කිට්ටෙන්න හොඳ ඉඳන් කැලක් දිනව නේද හොඳ දෙන්නංකෝ එතකොට ඇනේ ඊටික කපා ගන්න පොමිට් එක ඒකත් දෙන්නං යහපත් වැඩකට උදව් නොදී බෑනේ මෑ පුරෝහිත එවයි ඒ අවශ්‍ය කරන කෙටුම් පත්ල ඇතු කරපන් හරි මරමකෝ හැබැයි මන්න විරුද්ධයි මේ වැඩේට එච්චරයි මං කියන්නේ අයිය අප්පා තමු කටවාගෙන කිව්ව වැඩේ කරපන් එහෙමයි පුරෝහිත එනවා කොරන් හරිදර රත්තරනේ කෙල්ලට අපි දෙන්න ලෑස්ති කරපු ඉඩමේ කෙටුම්පත් හරි ඒ ඔක්කොම දැන් දීලා ඉවරයි නරේන්ද්‍රයන්නේ විලිබිය නැති ගම හන්දියෙම අක්කර පහක් දුන්නා අක්කර පහක් අන්ලිමිටඩ් දැව කැපීමේ ෆෝමිට් එකකුත් දුන්නා අන්න හොඳයි වැඩක් කරන්න හදන කෙනෙකුට අත හිත දෙන්න ඕන බං නරේන්ද්‍රයන්නේ දැන් ඔය ඉල්ලීම කරගෙන ආවේ හතර වතාවක් රූප රාජිනී නොවුන කෙනෙක් වුණා නම් මොකද වෙන්නේ පුරෝහිතයෝ මේ අපා මිනිස් චිත්ත සන්තානේ හැටි ඔහොම තමයි බං රූපයට සෝභාවට හිත යන එක තමයි මේ ලෝකේ හැටි බැරි වෙලාවක්වත් උඹ මං වුණා නම් ඒ රූප සුන්දරිය හිස්සතින් යවනවද හා කියපම් බලන්න අනේ මන්නම් ඔය ස්ත්‍රියවකගේ රූප සෝභාවට රැවටිලා ඔය තරම් වටින විශාල දෙයක් කරන්නේ නැහැ මේක නම් මෙන්ටල් හොස්පිටල් දාන්නම වෙයි වගේ. ආගෙන ඉඳන් කොහොමද මෙන්ටල් කියලා? ඇයි අප්පා? මොකද බලන් උඹ කට ඇතුලේ තියාගෙන සුතු ගෑවේ. නෑ මම මේ කල්පනා කරේ නරේන්ද්‍රයන්නේ. ඔව්. ඔබතුමාගේ ධානශීලී ප්‍රතිපත්තිය හැටි අම්මපා. හානේ හම්මෝ. හරි. අරලා උදාහරණයක් දමු. තමු හොඳටම වැස්සක තෙමිලා හීතලේ මරණාසන්නිට ගැහෙමින් ඉන්න වෙලාවක. හොඳ උණුසුම් දුන් කෝපි එකකුයි හොඳ හීතල අයිස් කෝපි එකකුයි දුන්න කොයි එකද බොන්නේ කියලා අයිස් කෝපි එක තෝ විතරක් ඒකගේ මොලේ දරුණුම නරක් වෙලා හරි බොට කසාද බඳන්න හොඳ තරුණ සුකුමාල දැරිවියෙකුයි වයස්ගත වෙච්ච ලෙඩකෝ දාවකුයි ලෑස්ති කොල්ලා කොයි එකටද කැමති කියලා ඇහුවොත් මොකද කියන්නේ අර වයසක උන්ට කැමති ඈ එහෙමද එන්න ගියාන් ගාන්දර කුකුලට එහෙම කොහෙද ප්‍රශ්න වැඩක් නැහැ එන්න ගියාන් කුකුකු මොකද තමුන් දැන් කොර කොර හිටියේ මුළු තැන්ගෙට වෙලා රත්ලු නොහොඳ කලාව
මේ මාලිගාවේ මංගල ගාන්ධර්වය රතුළුන් හොඳකොලා එහෙමයි ඔබතුමානේ අනකොලේ රවි කින්ගෙ විහික්ක කරලා රතුළුන් හොඳ කරාපිය කියලා ඉතින් මං දැන් දිගටම රතුළුන් හොඳ කරනවා ලැස්ති වෙනින් අද ඉඳන් උඹයි මගේ පුරෝහිත එතකොට මං උඹල උණුසුත කරා මලා මේ උනාසික් කිතුවේ නැද්ද නරින්ද්‍රයන්නේ මාලිගාවේ ක්වොලිෆයිඩ් පුරෝහිත රතුළුන් හොඳ කරන්න ඇයි උඹට සුකුමාල තරුණ කෙල්ල නැතුව වයසක උන් දෙක කරකාර වනින්න පුළුවන් නම් මොකෝ පුරෝහිතකම දාලා රතුළුන් හොඳ කරන්න බැරි ඈ හොර අපට රතුළුන් හොඳ කරන්න බැරි පළගියේ ඉහි රතුළුන් හොඳ කරපිය නෑ ඉතින් ඒක නම් කිව්ව විහිනෝ තේකයි නෑ කොහොම විහිළු කළාට මම විහිළු කරන්නේ නෑනේ අනිත් එක හීතලේ පණයන්න හදන වෙලාවක හීතල අයිස්කෝපි බොන උඹ වගේ උම්මත්තකෙක් පුරෝහිතකමේ තියාගන්න මට මෙන්ටල් ඈ මලා ඔක්කොම කන පිට දෙහෙන්නයි යන්නේ නෑ සුරන්නරේ ඉන්ද්‍රයන්නේ වා මම එහෙම කිව්වේ මරණාසන්න හීතලක ගැහි ගැහි උනත් අයිස්කෝපි බොන්න තරම් මොරල් එකක් මේ පුරෝහිත වෙච්ච මට තියනවා කියන එකයි හා සුකුමාල කෙල්ලෙක් එපා කියලා ඈ වයස්කට උන් දෙක අසාද බඳින්න හා කියන්න තරම් ඉවසිලිවන්ත නියුණු උදාර හිතක් මට තියෙනවා කියන්නේ එහෙම කිව්වේ එහෙමයි පුරෝහිතයෙකුගේ කොලිටි නෑ බොල නරි හිවලෝ බොට ඔය ඔක්කොම වමාරන්න හිතුනේ රස්සාවට කනකොක ආදලනකොටද ඈ මජං කුකුළුවේ උඹට මේ නරේන්ද්‍ර ප්‍රාන්තික දේවල් තේරෙනවද නෑ නේද හරි ප්‍රශ්නයක් ආවත් මට කියපන් ඈ මං කියා දෙන්නම් හරිද ඒ කොරණ විදිය මම ගාන්ධර්වයට කියා දෙන්නම් බක්කට අහගෙන කුසිය දෙනවා ලුණු හොද කරන්න ඔබතුමා කියා දෙන්නේ කොහමද ඔබතුමාට කියා දුන්නේ මමනේ පයන්න කිව්වන්න හරි කියනවා නම් මම යන්නම් හැබැයි ඉතින් පොඩි පොඩි නූල් සූත්‍ර ගැජට් බැජට් චල්තර ජිමික් වැඩවලට මාව එහෙම ඕන වෙලා අයි කතා කරන්න නම් එපා ඔන්න මං කියා කුසියට අයියෝ ආවේදී ආවේදී කවන්නේ බායම පුරෝහිතකම කරපන්කො හැබැයි ලුණු සුද්ධ කරන එකගේ පඩියට ඈ ලුණු සුද්ධ කරන එකගේ පඩියඹට දෙන්නේ පඩි නැසක් කවන්නේ නරින්ද්‍රයදනි මොකද බල අර හය මාසයකට විතර උඩ තියාපු අර රූප සුන්දරි ඔන්න ඇවිත් ඉන්නවා මේ ඉස්පිරිතාලේ හදලා ඉවරයි කියාගෙන ඕක්නේ බල එන්න කියාපන්කෝ එහෙමයි මේ රූප සුන්දරි මේ එමු එමු මෙහාට එනකෝ සුසන්දෙන් තව සුපුන් සඳා උදාවේ අවසරසෙන් නරේන්ද්‍රයන්නේ සේරටම කලින් ගමු බලන්ට රෝහල ඉදිකල භූමියේ පැලෑන සහ රෝහල් ගොඩනැගිල්ලේ පැලෑන ඒව නම් ගිනාවේ නෑ නරේන්ද්‍රයන්නේ ඒව ගිනාවේ නැත ඒවයි කමන්නේ කමන්නේ මගේ ගාව තියෙනවා ඒ සියලුම ලිපි ලේඛන වලට අදාළ ඔඩිට් වාර්තාව මේ තියෙන්නේ බලමුකෝ රෝහල් භූමියේ රෝහල් ගොඩනැගිල්ලට අමතරව ඉදිකර නැති ගොඩනැගිලි මහපාරට යාබදව සුපිරි රාප්පු සංකීර්ණ එකයි රෝහලට යාබදව ෆාමාසි එකයි රෝහලටම යාබදව මල්ශාලා දෙකයි රෝහලටම යාබදව පුද්ගලික චැනල් සෙන්ටර් එකයි ඒවායේ පූර්ණ අයිතිය පුරෝහිත පිසාචයයි හරි නේද මලා බඩු මාට්ටු නේද අවසර සුරන්නරේන්ද්‍රයන්නේ මේ බැලුවේ මොකද්ද බල බැලුවේ බැලුවේ මේ දැන් අවුරුද්දක ළඟ ළඟ මේ එනවා නේද මේ ඔය එන්නේ අවුරුදුන මේක තමයි ඉතින් බැලුවේ මේ කොහොමද සද්දයක් බද්දයක් නෑනේ නරේන්ද්‍රයන්නේ මොකෝ බල නැත්තේ ඔය තියෙන්නේ රතිඤ්ඤ සද්දේ ඩෝම් පටෝන් ගාලා නේ නේ මං කිව්වේ ඉතින් මේ අවුරුද්දට කියලා ඉතින් දන්නේ නැද්ද මේ දන්නේ නැහැ මොකද්ද නෑ නෑ
ඉතින් මේ අවුරුදු ලං වෙනකොට ඉතින් මේ සාමාන්‍යයෙන් මේ දෙනවා ඉතින් ඒකයි මේ මොනා දෙන්නේ නිකන් දන්නේ නැද්ද මේ බෝනස් එක මම මෙතන මේ භාණ්ඩාගාරේ ලිලි ගිහිලා සල්ලි නැතුව කල්පනා කරනවා බෝ එනවා බෝනස් ඉල්ලන ජීජීජී නරේන්ද්‍රයන්නි මේ අවුරුද්ද මා නිකන් ලෞතු විදියට යන්නේ යන්නේ එතකොට ඔව් බොලාට ලෞතු වෙන්නේ කොහමද බෝ මේ වෙනකොටත් මස්කඩ කාර්යයට මාළු කඩ කාර්යයට බාර් කාර්යයට රෙදි සාප්පු කාර්යයට ගොරෝල කුට්ටිය ගෙදරට යවන විදියට වැඩේ හැට් කරගෙන නැතිනේ අනේ නිකන් ඉන්න අපි නම් අය ඔය මිනිස්සු ගාවට බීචන් වෙන්නේ අපයෝ බෝ හිතන්නේපා මම නොදන්නවා කියලා බොගේ සෑම්පලේ මට ආරංචි තමුන් මේ වෙනකොටත් ගිනිගම් ප්‍රාන්තෙ ඔක්කොම ව්‍යාපාරිකයින්ට පයින්ඩ යවලා තියෙනවලු හැම්පරේ එවන්න කියලා. ඒ ඔබතුමාට එවන්න කියලානේ මම පයින්ඩ යවුවේ. මට එවන්න කියලා කිව්වනම් හැම්පර දෙක එවන්න කියලා තියෙන්නේ මොකෝ? එකක් ඉතින් ඔබතුමාට වැඩි නම් එකක් මට දෙන්න. ඒකයි ඉතින්. මේ පුරෝහිත කපුට. එහෙමයි. ඔය මිනිස්සු ඔය දාඩිය මාංශයෙන් හම්බ කරන දේවල් කිසි හිරිකිතයක් නැතුව නිකන් ඉඳන් කන උන්ට මහ භයානක කුණු ලෙඩ හැදෙනවා. සතුටින් මැරෙන්න බැරුව යනවා. අන්න ඒක දැනගා. නෑ නිකම්ම කනවා කියන එක වැරදි. දැන් බලන්න අතන ඉනිගම් හන්දියෙන් ඊසාන දිසාවට හැරෙන පාර ඔබතුමාට මතකද? ඊසාන දිසාවට කියව කොහටද? ඊසාන දිසාව කිව්වේ අර බටහිර දිසාවට. ඊසාන දිසාව කියන්නේ දැන් බටහිර දිසාවටද? කියහන් කොහෙද? ආන්නේ ඊසාන දිසාවට හැරෙන පාර ඉන්නවා දොස්තර කෙනෙක්. දොස්තර කෙනෙක් ඉන්නවා. මොකද්ද මිනිහා ඉන්න පාරේ නම? පාරේ නම? ඔව්. එනවුන්ට ලැජ්ජක් නෑ යනවුන්ට ලැජ්ජක් නෑ මාවද? නවුන්ට ලැජ්ජක් නෑ යනවුන්ට ලැජ්ජක් නෑ මාවද? ඉතින් දොස්තර කෙනෙක් ඉන්නවා ඉතින්. ඉතින් ඒ දොස්තර කලින් මොකද්ද කළේ? කලින් මොකද්ද කළේ? ඩිස්පෙන්සරි එක බේත් කලවම් කළා. දැන් මිනිහා දොස්තර. ඉතින් මිනිහා මාන්ති වෙලා ඉගෙනගෙන MBBS පාස් කරන්නේ නැතිනේ. කොරයි පාස් මම නැත්තම්. මිනිහා MBBS පාස් කරනවා තියා. MBBS කියන වචනේ තේරුමවත් හරියට දන්නේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ බෝ මේ ගිරිය පුප්පගෙන කෑ ගහන්නේ? මොකොත් නෑ. දැන් මිනිහා ගජරාමෙට ඩිස්පෙන්සරි අටවගෙන බීට් දෙනවා ලස්සනට. ඒ කොහමද ක්වොලිෆයිඩ් වෙන්න නැතුව බීට් දෙන්නේ? ඒක තමයි කියන්නේ. මිනිහා මට මාසෙකට ගෙදරට අවශ්‍ය සියලුම කිරි පිටි විටමින් එතනින් ගියාම සත්තිජනක පාන සත්තිජනක පාන මේක එතකොට රේපෝටින් රේපෝටින් ඒ සීරව නොමිලිය ගෙදරට වියවනවා ඒ කියන්නේ බෝ මිනිහගෙන් නිකන් ඉඳන් කනවා නෑ මහන්සි වෙලා කරි ඔය මහන්සි අද්දබන් මහන්සි වෙන්නේ ඒ මිනිහනේ ඔබ මොකද්ද කරන්නේ මෙහා මම මොන තරම් මහන්සි වුණාද ඒකගේ MBBS සර්ටිෆිකේට් එක හදලා දෙන්නේ අච්චු කන්තෝරු ගානේ කොච්චර ඇවිද්දද හිවල් පුරෝහිතයෝ එහෙමයි නරේන්ද්‍රයන්නි දැන් මේ වෙනකොට ඒ හොර වෙදා කී දෙනෙක් විතර වලගම් පිටියවල තියෙනවද එක්කෙනෙක්වත් නෑ තුරන් නරේන්ද්‍රයන්නි ඒ මෑන් දිනගෙන බෙහෙත දිවි ඖෂධයක් විලා ලෙඩ සුව වෙනවනේ ඔන්න බලන්නකෝ ඒකට කමක් නෑ කැස්නව් සීල් තියපන් ඒ ඩිස්පෙන්සරියට අර මොකටද අර රත්තරන් ටිකට ඔපරේට් වෙන ඩිස්පෙන්සරියට සීල් තියන්න එකෝ ඔය කියන මිනිහගේ ඩිස්පෙන්සරියට සීල් තියලා වෙදා හිරබාරයට ගනින් නැත්තම් බෝ කැමැත්තෙන් හිරේ ඇතුළට ගිහින් ඉබ්බ දාලා යතුරු එළියට වීසි කරපන්. කොයිකද වඩා හොඳ? එහෙම නෙමෙයි සොරන් නරේන්ද්‍රයන් නෙමෙයි. මේක අහන්නකෝ. තාම එක ලෙඩෙක්වත් මලී නෑනි. මිනිහා දෙන්නේ විටමින් පැති විතරයිනේ. විටමින් බීලා මොකද මෙරෙන්නේ? අනේ මමත් කට තියන් ඉන්නේ නැතුව කියන්නේ ගියානි. ඒක නෙමෙයි සීරම හෙනේ. ඇයි අප්පා? බෝ කොහෙන්ද MBBS සාතිකේ අච්චු ගැස්සුවේ? අච්චුගේ මම මගේ රාජතාන්ත්‍රික දේශීය හා විදේශීය කටයුතු පිළිබඳ වරලක් ගෞරව උපාධි සහතිකේ අච්චු ගහපු තැනින්මයි. ඕ අම්මපා අන්න ඒකට සීල් තියපන්. අන්න ඒකට නම් සීල් තියන්නමයි වටින්නේ. ඔය සංයකපා අච්චු කන්තෝරු කාර්ය මම එපා කරුපේ ගන්න නරේන්ද්‍රයන්නි. ඕ මොකක්? ඕ ඔය ගොබිලා මගේ තානාන්තරේ ගැලවත් මායින් නොකර මගේ නුත් සයිල්වනි. හැ කියමු සීල් එකට හැංගි ඇවිද. අම්මපා අවසර පස්සා දහසකට සුරන් නරේන්ද්‍රයන්නනි ගාන්ධර්ව කුකුලෝ මොකෝ මේ අවසර ඕන් අර
විලිබිය නැතිම් ප්‍රාන්තේ ඉඳලා විජ්ජාකාරයක් ඇවිත් ඔබතුමා මේ දකින්ට කියලා ඕ. ජාගාරේ. එහෙමයි. එච්චරයි දැන් අඩු. එන්න ගියාම බලන්න. Awesome, my lord. I came from Willibia Nathin province. Hari hari, hari man dannawa. Dan mokada tamun aave? Ha. Walawi. Obutumata lassana magic ekak deka pennala obutumawa holmanda polto fi karala yanda. Mata nan amuten magic ko naha goyyo. Ape me purohita pithachya 18 pali magic sandarshaneema me wenokota mata pennalai tiyenne. Ne me awasara suranna මේ මැජික් බුව වතුර කලයට අත දාලා ඒක එළවලු තෙල් කරලා පෙන්නනවා. කලයට අත දාලා එළවලු තෙල් කරනවා. එහෙමයි. හැබැයි අද බල මේ කියන්නේ. ඔව්. බෝ වතුර කලයේ වෙජිටබල් ඔයිල් කරනවා එනං ඈ. එහෙමයි. කොළොප්පයිනේ. ආයෙනම් ලෑස්ති වෙනින් වතුර එළවලු තෙල් කරන්න. හරි. අද හවසට සඳර්ශනය තියලා වතුර කලයේ තෙල් කරලා පෙන්නන්න. නෑ. අවසට සම්දර්ශන තියලා වතුර කලයක් නෙමෙයි දැන් මගෙත් එක්ක යමං අචිරවතී ගංගාව ගාවට අචිරවතී ගංගාව ගාවට ආව් උඹ අචිරවතී ගංගාව වෙජිටබල් ඔයිල් කරලා පෙන්නපන් අ නැත්තම් එච්චර ඕන්නේ අචිරවතී ගංගාව පොල් තෙල් කරලා පෙන්නපන් මට ඒ ඇති ආය වරින්ද මේ මේ වශයෙන් මේ සභාවෙන්නේ සුරන්දරේ දිදී දැන් ඔය අචිරවතී ගංගාව පොල් තෙල් කන්නේ කියලා ටිකක් හරි මදි නේ ඈ නෑ අරිමා දිනේ බකරපංකෝ බොට දැන් වතුර කලේ එළවලු තෙල් කරන්න පුළුවන් නම් විද්‍යා බලෙන් අචිරවතී ගංගාව පොල් තෙල් කරන්න යන්නේ ඒ තියරියකමනේ ලැලේ මේකයි වන් කිව්වේ සුරන්නේ දිනේ මේකයි ඔය වතුර කලේ වගේ නෙමෙයි අචිරවතී ගංගාව කොයි වෙලේ බැලුවත් මිනිස්සු 1000ක් 2000ක් බැලලා නාලුවනේ රෙදි හොදනවනේ මාළු අල්ලනවනේ මේ හිටිකම බංගාලා අචිරවතී ගඟ පොල් තෙල් කරොත් දේවා අර ඔක්කොම අනාතයිනේ දරුණුයිනේ ඈ වඩියෝ පුළුවන් පරියෝ ලේන්තු කරලා දියන් මේක නම් අංගිල පුනරේන්ද්‍රෙක් වගේ සුරංගලෙන්ද්‍රයනේ නිවේවයි ඈ ලේන්සෝ පරියෝ කරන්න පුළුවන් සඳර්ශන වේජිකාවේ විතරයි යන්නේ එකයි ඔව් නැත්තම් බෑ මේ වයින් නරේන්ද්‍රයනේ දැන් මේකනේ කේස් එක මා කේස් අපේ ප්‍රාන්ති නරේන්ද්‍රයන මාසෙකට දෙතුන් වතාවක් මාව ගෙන්නලා ඈ මිනිසුන්ට විද්‍යා පෙන්නනවා සඳර්ශන වේජිකාවේ මේ ගොයියෝ ඔව් බොලාගේ ප්‍රාන්ති නරේන්ද්‍රයා මිනිසුන්ට විද්‍යා පෙන්නලා කොකාපෙන්නලා ප්‍රශ්න වලින් දීපෙනවා ඇති ඒත් මම එහෙම නෑ මම ජෙනිවින් නරේන්ද්‍රෙක් තේරුණාද තියෙනවා නම් තියෙනවා නැත්තම් නෑ බොරු විඥා නෑ මගේ ගාව ඒ උනාට නරේන්ද්‍රයනේ නෙවේ නරේන්ද්‍රෙක් කොනම විඥාවත් එක දැනගන්න දෙවයි ඈ මම දන්නේ එකම එක විඥාවයි ඒක තමයි ගැල විඥාව හැබැයි මම තාම ඒක පාවිච්චි කරලා නෑ දැන් ඉතින් තමුන් යනවා හොඳයි ඈ ඇසුරෙන් නරේන්ද්‍රයනේ මුකුවර ලේන්සුව පරිය යන්න පොරව ඔබතුමාට හොඳ නැත ලේන්සුව පරිය යන්න එක මට හොඳ වෙන්න ලේන්සුව පරිය කරන එක මට හොඳ වෙන්නේ මොකටද නරේන්ද්‍රයව හිඟන්න ගන්න උඹ ඉන්නකොට ආවා අවුරුදු දෙවි ආවද බෝ අවුරුදු කාලා කාලා මෙතන සෑහෙන දවසකට පස්සේ ඈබල පුරෝහිත හිවලෝ රාජකාරි පැහැරලා ගැත්තට සමාවෙන්න සුරන් නරේන්ද්‍රයන්නි සමාව ගීකල් හදා ගන්න ඕන නිසා ගණ කොයා ගන්න කැට ගැහුවා මොනවා බලේ එහොයි බොගේ පඩියෙන් මාස 3කදි ගේ හදන්න බැරිද ඈ මොකටද කැට ගාලා සල්ලි හම්බ කරන්න ගියේ නෑ ඉතින් මගේ ගේ කිව්වට මගේ නෝන කෙනෙක්ට හදලා දෙන්න හදන ගියකේ නේදයි ඈද එහොයි ආ ඔය ඉතින් උඹේ තානාන්තරේ හැටියට එහෙම එකක් දෙකක් නොතිබ්බොත් තමයි පුදුමේ මං ඉතින් ඔබතුමාගේ අඩිපාරේ හරි 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 ඒ කතා වැඩක් නෑ ඒවයි මට කියපන් හා කැට ගහILLෙන් කොහමද ගයක් හදන්න තරම් සල්ලි එකතු කරන්නේ ඈ කැට ගහනවා කියන්නේ ජය පෙරදුම දෙකම දෙපැත්තට යන්නේ එකක් නේ නෑ නෑ නරින්ද යන්නේ මගේ ගෙදර කැට ගහන්නේ මට ඕන විදියට මට කැටේ දමලා ගහන්න අවස්ථාව ආපු ගමන් මං අනිත් අයගේ
ඇස් වහලා කැටි මාරු ගන්නවා. කැටි මාරු ගන්නවා? ඔව්. මගේ ගාව තියෙන හොර කැට දෙකක්. හොර කැට දෙකක්? එහෙම නේද? එකක් වැඩි කැටි. වැඩි කැටි. වැඩි කැටි. ඒ කියන්නේ ඒකේ හය පැත්තම තියෙන්නේ 12 15 18 විතරයි. හරිද? අනික අඩු කැටි. ඒකේ හය පැත්තම තියෙන්නේ 3 6 9 විතරයි. ඒ කියන්නේ මේ 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 එක පැත්තක දැන් මේ තුන නම් තුනේම දෙකක් පේනවා. ආ ඒව දෙකක් පේනවා. හරියට හරි. අපේ බොද දිව්‍ය කණ්ඩේපේ. ඒවයි හොදම. මං අඩු කියලා කැටි ගැහුවොත් වෙටින්නේ අඩු. වැඩි කියලා ගැහුවොත් වෙටින්නේ වැඩි. මංජ පරිසරයකට ඔට්ටු අල්ලන්නේ නරේන්ද්‍රයා නෙනි. ඊට පස්සේ ඇත්ත කැටි බාර දීලා පැත්තකට වෙලා ඉන්නවා. ආයේ පැය කාලෙකින් විතර ආපහු සෙල්ලම් කරනවා. ඒවයි. දැන් ඔය හොර වැඩේ මාට්ටු වෙන්නේ නැද්ද? කොහේ මාට්ටු වෙන්නේද නරේන්ද්‍රයා නෙනි? දැන් කට්ටිය මැද්දට කැටේ වැටෙනකොට එක පැත්තක ඉන්න කට්ටියට කැටේ අනිත් පැත්ත පේනවද? නෑනි. අනිත් පැත්ත කට්ටියට මේ පැත්ත පේනවද? ඒත් නෑනි. හැබැයි ඇත්ත කැටේ ඉනේ ගහගෙන බොරු කැටේ දාන එක මගේ අතේ හුරුව. ඉතින් බං ඕක වංචාවන්නේ. ඉතින් එහෙම විද්‍යාකාරය කරන්නේ තනිකර වංචාවනේ. ඔය සල්ලි හොයන්නේ? නෑ මන්දා. උඹ නම් මහ සත කපට මිනිහෙබ්බන්. එහෙමයි. දැන් ඉතින් මොකටද ඔය අඩු වැඩි කියලා කැට දෙකක් එකක් තිබ්බනම් මද ඔතන? බෑනි. නිතරම වැඩි කැටිම ගහනකොට කීස්. ආ ඉඳලා හිටලා අඩු ඉල්ලන්නත් ඕනි. එහෙමද? ඕ එතකොට තමයි වංචාව උනත් ජිනුයින් යන්නේ. ඉඳලා හිටලා අලු කාලක් විතර දාලා ඇත්ත කැටිනුත් ගහනවා පරදින්නවා. ඕ දැන් එතකොට බැරි වෙලාවත් වෙනින් කෙනෙක් කැටේ අවුලලා බැලුවොත් මොකෑ වෙන්නේ? බෑනි. මං ගහන කැටි අල්ලන්න දෙන්නේ නැහැ එකෙකුටවත්. එතනදී මගේ බලි. මගේ ගෙදරනේ අන්නේයි. නා. දැන් ඔය විදියට බෝ කොච්චර විතර දිනුවද කැට ගහලා රල්ලි? දන්නේ තීතින් ගමම සුද්ධ කළා. එහෙම වැඩන්නේ. ඒවයි. කෝ ගණින් බලන්න අපට මේ අවුරුද්දේ හැම්පර එවපු අයගේ නම් ලැයිස්තුව අපි යාලට සුබපතලා යවන්න එපෙයි. හා අනේ වැඩක් නෑ සුරන්නරේන්ද්‍රයන්නි. ඔව්. මේ සැදී ආපු හැම්පරවල බෝතල් වෙනුවට තිබ්බේ විනාකිරි බෝතල් විතරයි. ඔව්. බෝගහවද දන්නේ ඒක? හා මට ඇඩ්‍රස් කරලා ආපු හැම්පරවල විනාකිරි බෝතල් විතරයි තිබ්බේ කියන්ට කොහොමද බෝදාන්නේ කඩන්න නැතුව? හනී නරේන්ද්‍රයන්නි. පොල් පැහිලාද කියලා බලන්න පොල් ගෙඩිය බිඳින්න ඕනේද? කොල්ලලා බලන්න පුළුවන් නේ. ඔ පොල් වල හොල්ලද්දි යටින් ගෙඩි හැම වැටුනේ නැද්ද ගැලවිලා? මට වසරක් වසරක් පාසා එවන හැම්පරවල හැමදාම ඉස්තරම වර්ගයේ බීම බෝතල තිබුණා. මේ පාර විතරක් නැති වෙන්න විදියක් නැහනේ. අනේ නෑ. මීස් දෙක බල්ලා. විනාකිරි බෝතල් විතරයි තිබ්බේ. ඕ මීස් දෙක. එහෙමයි. එහෙමයි. හොඳයි. මම මට ලැබුණු අවුරුදු හැම්පරවල ඇල්කොහොල් බෝතල තිබ්බද නැද්ද කියලා සොයා බලන්න සුවාදීන හතර පුද්ගල කමිටුවක් පත්කොන්නෝ දැනගන්. නරේන්ද්‍රයන්නි මන් මේ දෙකේ අනුශාසක නෑ පරිහරලා හිටින් මම ඒක කරගන්න වෙලාවට හැබැයි ඒ සිව් පුද්ගල කමිටුවේ වාර්තාව ආපු වෙලාවට සරම් පාංකඩේට අකුඩු මුකුඩු ටික දාගෙන ගෙදර යන්න ලේස් වෙලා හිටින් හොඳේ ඕම් බලහල්ලෝ හිටින් හරි මම බලන්නම්කෝ ආපහු හැම්පර ටික පරීක්ෂා කරලා මං ආපහු බලන්නම්කෝ ඉවරයිනේ හා ආපහු හැම්පර පරීක්ෂා කරනවා කියන්නේ ඔබ මීට කලිනුත් ඒවා පරීක්ෂා කළා එහෙමද මත් ජීවිතින් දැන් නැත නරේන්ද්‍රයන්නි වල් ආරක්ෂක හේතු මත පරීක්ෂා කළා වල් ඔය හුලං විස්කෝතු වේලපු බඩේරුඟු කරයි එතකොට ඉක්කසනික නූඩ්ලිස් වල් ඉක්කසනික නූඩ්ලිස් ආ එතකොට තුන පහ පරිප්පු අල එතකොට චොකලට මොකක් චොකලට 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 එහෙමයි එතනින් ගියාම බටර් චීස් එතනින් ගියාම විනාගිරි ඔව්ව තමයි ඔව්වට මේ සිව් පුද්ගල කමිටු පත් කළා ඈ උන්ට පඩිනඩි දීලා වාහන දීලා වරප්‍රසාද දීලා සල්ලි නාස්ති කරන්න වෙලාවේ අපිම බෝතල හත අටක් ගෙනල්ලා හැම්පර වලට අපිම දාගමුකෝ ඉවරයිනේ නරේන්ද්‍රයන්නේ කතාව ඈ මට ඕනේ කරන්නේ අලු කාල හරි මෙතන වංචාවක් සිදු කළාද කියලා දැනගන්නයි. ඔය ඕක නිදින් කරන්න බැරි. මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙන්නෙම නැත්නම් නරේන්ද්‍රයන්නේ. අයියෝ අයියා එන්නේ බලලා මල්ලෙන්
එළියට ඈබම් පුරෝහිත කපුටෝ එහෙමයි මේසා විශාල වරප්‍රසාද දීලා මේසා විශාල පඩියක් ගන්න මේසා විශාල ගැහිලි තියෙන රස්සාවක් කරන උඹේ ඔය කමකට නැති කෙහුලයි කමේ තේරුම මොකද්ද කියපන් කරන්න තියෙන නොසන්දාල වල සේරම කොල්ලහගල එනවා මෙතන සුරන් නරේන්ද්‍රයාට හැම්පරේ වල රේප්පෙන්න. එතකොට නරේන්ද්‍රයානේ නිමේ කිරිසුදායි වපු හැම්පරේ මොකටද කරන්නේ? ඒක ගහවුගේ ඔළුවේ. වෙන කවුද හැම්පරේ වල තියෙන්නේ? තව මේක අර පාරද නැත්තම් ආවද මාවති? බොක්කු අසල හොර රාකඩේ මුදලාලි හැම්පරේ ඇත්තේ වල තියෙන එක තමයි මේක. මේක කරවන් කිව්වේ ඩොට්ට. එක එක හොර රාකඩ කාරින්ගෙන් තෑගි භෝග ගන්න මං කවුරුගේ හේතුවද? එහෙමයි. අත්තවයි වල තියෙනවා ජංගම බූරු ක්‍රීඩා කරන්නන්ගේ සංසදයේ සභාපති හැම්පරේ ඇත්තේ වල තියෙනවා. ඒ බූරුව තල්ලන්ගෙන නියෝග කරපන්. ඒ මොකදයි? ගෙන්නල මෙතන බූරු ගස්සන්නේද නරේන්ද්‍රයන්නේ? නෑ ඒ බූරුවගේ හැම ගස්සන්න. හැම්පරේ වන්න මං. තාවුද හැම්පරේ වල තියෙන්නේ. මේ නරේන්ද්‍රයන්නේ. ඔව්. ඔක්කොම හැම්පරේ වල තියෙන්නේ මේ ලයිසන් නැතුව ගස් කපන හරප්පතෝන මස් කඩ කරන අප්පු හාමිලාගෙන් තමයි යෝ. එහෙමද? එහෙමයි. ඒනම් සුබ පැතුම් වෙනුවට ඒ සේරෝම ටික අල්ලන් ඇවිත් කූඩු කරපන්. ආ අනේ නරේන්ද්‍රයන්නේ. අර මොකට ඉතෑගිත්ත වල තියෙති? එහෙන් කූඩු කරන්නේ. ඒක මහා අපරාධයක් නේ. ඔය ඒකයි යෝ. මොකටද ඔය ගස් ගහලා වැඩ කරන උන් මට සෑගියවන්නේ? ඈ මම ජරාව කන නරේන්ද්‍රයෙක්ද? නෑ නරේන්ද්‍රයන්නේ ඉතින්. යාලා හිතනවා ඇති. පිටිය යොත්තන් පිටිය යුතුයි නේද කියලා. ඈ පිදිල්ලෙන් කාරි නෑ. සේරමල්ල ගෙනෙල්ලා හේතුවක් නොකිය සේරමල්ල ගෙනල්ලා දවස් 14 ගානේ කූඩු කොල්ලා සේරටම නියෝග කරපන් තමන් කරන නීති විරෝධී වැඩවලට ලයිසන් ඉල්ලන්නේ කියලා. ලයිසන්. ඔව්. එතකොට එතකොට දෙන්න පුළුවන් ලයිසමක් තියෙනවා නම් ඒ අදාළ රැකියාව මොකද්ද කියලා බලලා ඒකෙන් සමාජයට අහිතකර තත්ත්වයක් නැත්තම් අපි ලයිසමක් දෙනවා. නැත්තම් හිරේ අරිනවා. මේක මාරකට වැඩක් නේ නරේන්ද්‍රයන්නේ. මොකද වැඩි? මොන හිතකින් මාලිගයේ තෑගි භෝග පිරුණ හැම්පරේ වයව මෙහෙම කූඩු කරන්නේ? මොකද වැඩි? ඕව අපට එව්වේ අපිව සේෆ් කරගෙන හොර ජාවාරම් කරන්න. ඈව කොහෙද මේ සුරන් නරේන්ද්‍රයත් එක්ක? හා එන්න කියලා ඔක්කොටම. ඕකට තමයි කියන්නේ උගුලෙන් බැරි නම් හබකෙන් කියලා. උන් බැලුවා හැම්පර එවලා මාව අල්ලගන්න බැරි තැන. එහෙමයි. දැන් එවලා තිනා උන්ගේ බම්පර. ඈනු එවලා හේප් කරන්න. එහෙමද? නෑ පුරෝහිත. එහෙමයි. උනු දන්නවා බම් මගේ පපුව වෙඬරු පිටක් උණු කරන්න වගේ උණු කරන්න ඕන නං. ඉස්ත්‍රි රත්නයක්ම එවන්න ඕනේ කියලා. එහෙමයි. උනු දන්නවා ඒක. අයියෝ අයියෝ. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.